ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. මුලින්ම අපේ රටේ දේශපාලනය සම්බන්ධව යම් කිසි නිරීක්ෂණයක් සිදු කරමින් කරුණු කීපයක් මේ පුවත්පත් සාකච්ඡාව තුළ ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනිව මේ රටේ දේශපාලනය මේ අවුරුද්දෙන් පස්සේ, මේ කියන්නේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලයෙන් පස්සේ ඉතාමත්ම වෙනස් තැනකට තල්ලු වෙන්න නියමිතව තියෙනවා. ඒ කියන්නේ දැන් අප්‍රේල් මාසේ 25 වෙනිදා, 26 වෙනිදා, 27 වෙනිදා, 28 වෙනිදා දවස් හතරෙම පාර්ලිමේන්තුව තියෙනවා. ඒ දවස් හතරේ පාර්ලිමේන්තුව තුළ IMF සංවිධානය සමග රට සිදු කරන එකඟතාවය සංවාද කරන්න, විවාද කරන්න නියමිතව තියෙනවා. ඒකට ඡන්දය ලබා ගන්න නියමිතව තියෙනවා. ඒ වගේම අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා ප්‍රතිතස්ත පනත පාර්ලිමේන්තුවේ සභාගත කරනවායි කියලා මේ දවස් හතර ඇතුළත. ඒ වගේම දැනට සභාගත කරලා තියෙන සහ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණ ලැබිලා තියෙන මහා බැංකු පනත සංශෝධිතව සම්මත කරගැනීමේ ඉඩකුත් මේ තුල තියෙනවා. මම හිතන්නේ අද පාර්ලිමේන්තුවේ අර බිස්නස් කමිටිය රැස් වෙනවා, ඒකෙදි මේක සම්බන්ධව තීරණයක් ගනී. ඒ නිසා විශේෂයෙන්ම අපේ රටේ දේශපාලනයේ අලුත් දිශාවකට ගමන් කරන ආරම්භයක් ප්‍රශ්න ගණනාවක් එක්ක මේ 25 වෙනිදායින් පටන් ගන්නවා. පළවෙනි කාරණේ, මේ ආණ්ඩුව ඉතාමත්ම අපි අර කියන්නේ ජනමතයක් නැති ඉතාමත්ම අර ඒකට කියන්නේ යුක්තිසහගත නොවන ආකාරයට හැදිච්ච ආණ්ඩුවක්. ඒ කියන්නේ ජස්ටිෆයබල් බේස් එකක නෙමෙයි මේ ආණ්ඩුව තියෙන්නේ. ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාව එකක්, අගමැතිවරයා ඇතුළු ඒකේ ඉන්න අනිත් අය ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාව තව එකක්. එතකොට ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවක් තමයි හැදිලා තියෙන්නේ. මොකද අර අහසට පොළොව වගේ වෙනස් මතවාද දෙකක් එකට එකහු කරලා තමයි මේ ආණ්ඩුව හදලා තියෙන්නේ. ඒ නිසා මේක කිසිම යුක්තිසහගත භාවයකින් ගොඩනැගිච්ච ජනතා වරමක් තියෙන ආණ්ඩුවක් නෙමෙයි. ඒ නිසා මේ අයට කැමති ඕන දෙයක්, ජනතාව කෙසේ කල්පනා කරත් මේ අයට කැමති ඕන දෙයක් කරන්න පුළුවන් ආණ්ඩුවක් විදිහට මේක කරකෝ ගනිමින් ඉන්නවා. ඒකේ පළවෙනි දේ තමයි මේ 25 වෙනිදා ඉඳලා පටන් ගන්න මේ IMF වැඩසටහන ඉස්සරහට දාගෙන මේ unjustifiable ආණ්ඩුව, කියන්නේ යුක්තිසහගත කළ නොහැකි ආකෘතියකින් හැදිච්ච ආණ්ඩුව තමන් කැමති දේවල් ජනතාවට එරෙහිව සිදු කරන්න ආරම්භ කරලා තියෙනවා. මේක තමයි අපේ තියෙන පළවෙනි නිරීක්ෂණය මේ ආණ්ඩුව ගැන. දැන් මෙහෙම කියන්නේ ඇයි? එක, මේ අය මේ දවස්වල කතා කරනවා මේ ජාතික ආණ්ඩුවක් හදන්න ඕන කියලා. කවුද ජාතික ආණ්ඩුවක් හදන්න කියලා මේගොල්ලන්ට කිව්වේ? එහෙම එකක් නැහැ. ජාතික ආණ්ඩුවක් නෙමෙයි මේ ආණ්ඩුව හදන්න කියලාවත් කවුරුවත් කිව්වේ නැහැ. වික්‍රමසිංහ මහත්තයාව ජනාධිපතිකමට ගෙනල්ලා එතුමා කැමති දේවල් කරන්න කියලා පොහොට්ටුවට ඡන්ද දීපු කිසි කෙනෙක් බලාපොරොත්තුන්නේ නැහැ. ඡන්දදායකව මන්ත්‍රීවරු බලාපොරොත්තු වුණා. ඒ නිසා ජාතික ආණ්ඩුව කියන එක ගේන්නෙම මේ ආණ්ඩුව අර තමන්ගේ අර ඉභාගාත යන මේ ප්‍රතිපත්ති මාලාවක් එකතු කරලා තමන් කැමති දේවල් කරගෙන යන එකට සාධාරණීකරණය කරන්න සීල් එකක් ගහන්න තමයි මේ ජාතික ආණ්ඩුවක් හදන්න යන්නේ. ඒ නිසා මම මේ වෙලාවේ ඉතාම පැහැදිලිව කියනවා, කවුරු හරි මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් කියලා සලුපිලි අන්දන්න යනවනම් ඒ අය කරන්නේ මේ රටේ ජනතාවට විරුද්ධව මේ ආණ්ඩුව කරගෙන යන වැඩවලට සීල් එකක් ලබා දීම, මේක සාධාරණීකරණය කිරීම, යුක්තිසහගත කිරීම. ඒ නිසා මේක සම්පූර්ණ ජනතා ද්‍රෝහී ක්‍රියාවක් කියලා අපි පිළිගන්නවා. මේ වෙලාවේ දැන් ඇත්තටම වික්‍රමසිංහ මහත්තයාට ආණ්ඩුවක් කරගෙන යන්න ඉතින් ওই බහුතරයක් තියෙනවානේ. පොට්ටුවේ දේශපාලන කණ්ඩායම ඔක්කොමලා අප්පුඩි ගහලා ඡන්ද දෙනවා. ඒ අය බැසිල් රාජපක්ෂ මහත්තයාගේ පරණ අයවැය කුජීතුයි කියලා වික්‍රමසිංහ මහත්තයා කියනකොට අප්පුඩි ගහනවා. අප්පුඩි ගහලා ඡන්ද දෙනවා. ඉතින් එතකොට මොකටද ආජාති ආණ්ඩුවක්? ඉතින් ඒ කට්ටියත් එක්ක ඒ අප්පුඩි ගහ යන්න පුළුවන්. හැබැයි වික්‍රමසිංහ මහත්තයා දන්නවා එයා කරන්න යන මේ වැඩ මේ රටේ විශාල
අර්බූදයක් නිර්මාණය කරන්න නියමිතයි. අන්න ඒකට සීල් එක ගහන්න. ඔක්කොමලා සජබෙන් කෑල්ලයි, තව තව පොඩි පක්ෂවලින් කෑලි ටිකයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් කෑල්ලයි, ඊළඟට තව කණ්ඩායම් වලින් කෑලි ගේන්න යනවා. එනිසා අපි ඉතාම පැහැදිලිව කියන්න කැමතියි, මේ ජාතික ආණ්ඩු සෙල්ලම කියන්නේ වික්‍රමසිංහ මහත්තයාගේ ඉතාමත්ම ව්‍යසනකාරී දේශපාලන වැඩසටහනට සීල් එකක් විතරයි. ඒ සීල් එකේ ඉත්තු වෙන්න කැමති අය ගියාට කමක් නැහැ. හැබැයි ඒකට වඩා දේශපාලනිකව සහ මේ රටේ ජනතාව සම්බන්ධව අදහසක් තියෙන අය මේකට සම්බන්ධ නොවිය යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ. එනිසා අපි නිදහස ජනතා සභාව විදියට මේ ජාතික ආණ්ඩු වැඩසටහන වලට සම්බන්ධයක් නැහැ. හැබැයි අපි විශේෂයෙන්ම ඒකට කවුරු හරි එකඟතාව දෙන්න යනවා නම් විපක්ෂ කණ්ඩායම වලට අපි කියන්නේ සජබේ කවුරු හරි ඉන්නවා නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කවුරු හරි ඉන්නවා නම්, මේ ඇත්තටම සූසයිඩල් මිෂන් එකකට යන්න යන්නේ. බොහොම පැහැදිලිව කියන්නේ ඒ අයගේ දේශපාලනයයි මේ රටේ දේශපාලනයයි මේ රටේ ජනතාවයි සියල්ලම විශාල අනතුරකට දාන්න පළවෙනි පියවර තමයි ඔය කරන්න යන්නේ. ඒ නිසා ඕක භයානක තත්ත්වයක්, ඕකට සම්බන්ධ වෙන්න එපයි කියලා අපි කියනවා. දෙක, මේ ආණ්ඩුව දැන් තමන්ගේ අර මේ ප්‍රතිතස්ත පන දරවා මේවා අපි වෙනම කතා කරමු. මේ ආණ්ඩුව දැන් හිතනවා ජනතාව කියන්නේ ත්‍රස්තවාදී කියලා, රාජ්‍ය සේවකයා කියන්නේ ත්‍රස්තවාදියෙක් කියලා. ඒ නිසා රාජ්‍ය සේවකයෝ දැන් මේ මං එනකොට ගුවන්විදුලි අහගෙන ආවා අත්‍යවශ්‍ය සේවා කියලා විශාල සේවා පද්ධතියක් ජනාධිපති බලතල යටතේ ගැසට් කරනවා දැන් අද. ඒ මොකද මේ අයට බයයි රාජ්‍ය සේවකයා තමන් කැමති විදිහට තමන් කියන මේ විනාශකාරී වැඩේ යෙදෙන එකක් නෑ කියලා බයයි. ඒ නිසා ජනතාව කියන්නේ ත්‍රස්තවාදී, රාජ්‍ය සේවකයා කියන්නේ ත්‍රස්තවාදී, ඒකට එරෙහිව වැඩ කරන්න අලුත් පනතක් ඕන කියලා තමයි මේ කියන්නේ. මේක මං අහනවා, මේ පනත් සම්මත කරන්න බෑනේ පොහොට්ටුවේ බහුතරයේ එකග නැත්තම්. ප්‍රතිතස්ස පන සම්මත කරන්න පුළුවන්ද පොහොට්ටුවේ එකග නැත්තම්? බෑනේ. ඉතින් එතකොට මම ඒ අයගෙන් අහනවා, මේ අපි හැමදාම නියෝජනය කරපු දේශපාලන කඳවුරේ ජනතාව, රාජ්‍ය සේවකයා, රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන දේශපාලනය තමයි මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි එදා ඉඳලා කරේ. පොහොට්ටුව හැදුවේ මේකට. පොහොට්ටුව හදන එකේ එක අදහසක් තමයි රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සම්පත් විනාශ කරන එකට විරුද්ධ වෙන එක. ඒක තමයි පොහොට්ටුව හදපු එක පදනම. මම අහන්න කැමති ඒකේ ඉන්න දේශපාලන නායකයන්ගෙන් මේකට එකඟ වෙනවද? අපේ දේශපාලන ව්‍යාපෘතියටම විරුද්ධව තමයි ඔය නැගිටින්නේ. ඒකට එකඟ වෙනවද කියලා අපි අහන්න කැමති. විශේෂයෙන්ම අපි දේශපාලනයේදී මේක උදාහරණයකින් කියනවා නම්, අපි උදැල්ලයි කුඹුරයි විකුණලා ජීවත් වෙන්න දේශපාලනය කරපය නෙමෙයි, උදැල්ලෙන් කුඹුර කොටලා අස්වැන්න අරගෙන විකුණලා රට සශ්‍රීක කරන්න ඕනයි කියලා හිතපු දේශපාලනය. වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලනයේ උදැල්ලයි කුඹුරයි පුළුවන් නම් ගොවියයි තුන්දෙනාම විකුණලා පවතින දේශපාලනයක්. අපි ගොවිය රැකගෙන උදැල්ලෙන් කුඹුර කොටලා අස්වැන්න අරගෙන ඒකෙන් සශ්‍රීක වෙන්න ඕන කියලා හිතපු දේශපාලනයක්. එනිසා උදැල්ලයි කුඹුරයි විකුණන වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලනයට එකතු වෙන්න එපයි කියලා අපි විශේෂයෙන්ම පොහොට්ටුවේ කණ්ඩායම් වලින් ඉල්ලා හිටින්නේ. විශේෂයෙන්ම මේ රාජ්‍ය සේවකයන්ව ත්‍රස්තවාදීන් කරලා ඒ අයට පහර දෙන්න යන ගමන් මාර්ගය අපි අවහිර කරන්න ඕන. අද වෙනකොට රාජ්‍ය සම්පත් ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යයි කියලා අපි බොහොම පැහැදිලිව කියපු අය මේ රටේ සමහර රජයේ ව්‍යාපාර වැරදි විදියට පාලනය වෙනවා කියන එක ඇත්තයි. හැබැයි ඒක කරන්න කියලා මේ සමස්ත රාජ්‍ය සේවයේම ත්‍රස්තවාදීන් ගණයට දාලා ඒ අයට පහර දෙන්න නීති හදන දේශපාලනයකට අපි එකග නැහැ. ඒක පරද්දන්න ඕන. ඒ නිසා අපි ඒකට විරුද්ධයි. තුන්වෙනුව, දැන් 25 26 27 දවස්වල මේ IMF එකඟතාවය, එහෙම නැත්නම් මේ එකඟතාව ලියවිල්ල ටේබල් කරන්න යනවා. මේක සම්බන්ධව ඡන්දයක් ගන්න නියමිතව තියෙනවා. IMF එක සම්බන්ධව අපේ මතය වන්නේ මේක ඇත්තටම අපි වැටිච්ච වලේ හැටියට IMF එකට යන්න වෙනවා. ඒක එකක්. ඒ කියන්නේ පහුගිය අපේම ආණ්ඩු මේ රට දාලා තිබිච්ච වලේ හැටියට IMF එකේ සහයෝගය ගන්න සිද්ධ වෙනවා ඉස්සරහට යන්න. හැබැයි IMF ප්‍රෝග්‍රෑම් එක විදියට මේ ආණ්ඩුව විශේෂයෙන් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව නෙගෝෂියේට් කරලා තියෙන්නේ අන්තිම වීක් විදියට රටට විරුද්ධ ඩොකියුමන්ට් එකක්. ඒ නිසා IMF එකට යන එකයි මේ ප්‍රෝග්‍රෑම් එකට එකඟ වෙන එකයි අතර සම්බන්ධයක් තියෙනවා තමයි. හැබැයි මේ දෙකක් මේක. මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕන. IMF වැඩසටහනට අපිට යන්න වෙනවා.
හැබැයි මේ නෙගෝෂියේෂන් එක අන්තිම රටට විරුද්ධ නෙගෝෂියේෂන් එක. එනිසා ඒගොල්ලෝ එක මෙහෙම මම හිතනවා ලෝකෙ කිසිම රටකට අභ්‍යන්තරික දේශපාලනය සම්බන්ධව මෙච්චර ඩීටේල් කරලා නියෝග දීපු IMF එකඟතාවයක් නැහැ කියලා. වෙන විදිහකට කිව්වොත් මේකේ තියෙනවා ඒ කැබිනට් පේපර්ස් දෙන්න ඕන ආකෘතිය, ඒ කැබිනට් සහ පාර්ලිමේන්තුවට මේවා අනුව එක සබ්මිට් කරන්න ඕන වෙලාවල්, මේකේ තියෙනවා මේ ලංකාවේ අභ්‍යන්තරික දේශපාලන ක්‍රියාදාමය සම්බන්ධව ඍජු මැදිහත් වීමක්. දැන් කාට හරි කියන්න පුළුවන් රට වැටිලා තිබිච්ච තත්ත්වය හැටියට ඉතින් මෙහෙම කරන්න දෙයක් නැහැ කියලා. සමහරවිට ඒක කියන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක ඒ ඒ ඒ ඒ කාරණේ ඒ විදිහටම ඇත්ත නෙමෙයි. අපි දේශපාලනය කරන දේශපාලන නායකයෝ ඉන්න ඕන. රට සම්බන්ධව ප්‍රශ්නකදී ජාත්‍යන්තර සංවිධානයක් එක්ක ගනුදෙනු කරද්දී ඒ නෙගෝෂියේෂන් එක සම්බන්ධව යම්කිසි වගකීමක් තියාගෙන වැඩ කරන්න පුළුවන් පදනමක් ඇතුව තමයි අපි වැඩ කරන්න ඕන. හැබැයි මේකේ මේ ප්‍රෝග්‍රෑම් ඔබ්ජෙක්ටිව්ස් ඇතුලේ ඉතාම පැහැදිලිව මේ රටේ අභ්‍යන්තරික ප්‍රතිපත්ති වෙනස්කම් ගැන කතා කරනවා. හැබැයි ඒක ඩීටේල් කරන්න ගියාම නිශ්චිතව කියනවා මෙන්න මේවා මෙහෙම කරන්න ඕනයි කියලා. විශේෂයෙන් මහ බැංකු පනත, මේකේ 6 වෙනි ඇනෙක්ස් එක විදිහට මහ බැංකු පනත හදන්න ඕන කොහොමද කියලා පිටු එකම අරග බ්‍රීෆින්ග් එකකුත් දීලා තියෙනවා. ඉතින් ඒකට අනුව මේ අපේ කට්ටිය මහ බැංකු පනත හදනවා. ඒක තමයි දැන් ශේෂ්ඨාධිකරණයේ ඒකේ භාගයක් අයින් කරන්න කියලා, භාගයක් විතර අයිති වෙන කොටස් අයින් කරන්න කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ IMF ලියවිල්ල අපිට මේ IMF එකේ සහයෝගය ලබා ගැනීමයි මේ ලියවිල්ලට එකඟ වීමයි කියන දෙක අතර බරපතල වෙනසක් තියෙනවා. මේක අපි තේරුම් කරගන්න ඕන. ඒ නිසා මම හිතනවා මේ ඒ විතරක් නෙමෙයි, දැන් මේ IMF ලියවිල්ල ඇතුලේ අපි බැලුවොත් එහෙම මේකේ සම්පූර්ණම මේකේ ගමන් මාර්ගය දැන් වික්‍රමසිංහ මහත්තයා නිතරම කියනවා 2026 වෙනකොට මේ අවුලෙන් එළියට යනවා, අපි එළියට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙමනේ කියන්නේ. එහෙම තමයි එතුමා නිතරම කියන්නේ මේ IMF එකේ අර්බුදෙන් එළියට යන්න 2026 පුළුවන් වෙනවා කියලා. දැන් මේකේ මේ IMF ડોකියුමන්ට් එකේම ඇත්තටම ફોકાસ્ટ එකක් තියෙනවා. Gross External Financing 2019 to 28 Restructuring Scenario කියලා. මේ Table 6 ඇත්තටම මේකෙත් මේ අය කියනවා දැන් මේ 2021 22 ඉඳලා 2028 දක්වා වෙන්නේ කොහොමද කියලා කියනවා. 2028 27 ආපහු ISB 1.5 බිලියන් ගන්න තමයි මේකේ ફોકાસ කරන්නේ. මේකේ සිනාරියෝ එක හදන්නේ. ඒ කියන්නේ දැන් අපි ISB නිසා ලොකු වලකට වැටිලා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර නිසා ලොකු අර්බුදයකට වැටුණා. දැන් ඒකෙන් ගොඩ එන්න කියලා IMF එක හරහා අපි ගමන් කරමින් ගිහිල්ලා 2027 නැවත ફોકાસ කරනවා 1.5 බිලියන් ISB අරගෙන එතන ඉඳලා ආයිත් ISB ගමන් මාර්ගය යනවායි කියලා. දැන් ඒක තමයි මේ ફોકાસ කරලා තියෙන්නේ. ඒ නිසා මේ වැඩසටහන පෙරලා රටක අභ්‍යන්තරීකව ඉතාම වීක් වෙච්ච කාලෙක ජාත්‍යන්තර වශයෙන් මැදිහත් වීම කරන ඉතාමත්ම දරුණු රටේ අභ්‍යන්තරීක තත්ත්වය විසිරුවා හැරීමේ විශාල ව්‍යාපෘතියක් මේක එක ගැට ගැහිලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා IMF එක සම්බන්ධව ගනුදෙනු කිරීම. මෙතනදී රට වැටිච්ච තත්ත්වෙත් එක්ක IMF එක අවශ්‍යයි කියන මතයත් එක්ක කල්පනා කරපුවාම මේක හරියට අර ඉස්සර ගීතයක් තියෙනවානේ අර රණ්ඩු වෙවි යාළු වෙවි කියලා අපි ඉස්සර සින්දුවක් කිව්වා. මේක ඇත්තටම යාළු වෙවි රණ්ඩු වෙවි යන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ IMF එකේ වැඩසටහන එකඟ වුණාට IMF එකේ සහයෝගයේ සම්බන්ධව එකඟ වුණාට මේ වැඩසටහන රීනෙගෝෂියේට් කරන්න ඕන. මම කියන්නේ මේ වැඩසටහන රීනෙගෝෂියේට් කිරීම සම්බන්ධව යම් මැදිහත් වීමක් කළ යුතුව තියෙනවා. මේක මේ විදිහට එකඟ වෙන එක අන්තිම භයානක තත්ත්වයක්. ඒ නිසා මෙතන අර ඉස්සලා කිව්වා වගේ රටේ අර්බුදයේ හැමුවේ ඉතාමත් අමාරු තැනක රට වටලා තියෙනවා. ඒක ඇතුලේ IMF එකත් එක්ක ගනුදෙනු කිරීම සම්බන්ධව මීට වඩා දේශපාලන ආර්ථික විද්‍යාව පැත්තෙන් ශක්තිමත් බැඳීමකුත්, ඒ වගේම රටේ අභ්‍යන්තරීක දේශපාලන ව්‍යුහය සම්බන්ධව ශක්තිමත් අවධානයකුත් ඇතුව තමයි මේ නෙගෝෂියේෂන් එක කරන්න ඕනේ. එහෙම නැතුව IMF එක විසින් දියලෙවපු ඔක්කොම ටික ඒ විදිහටම අස්සම් කරලා දීලා තියෙන්නේ. ඇත්තටම වික්‍රමසිංහ මහත්තයයි මහ බැංකු අධිපතිතුමයි දෙන්නගේ ඒ දෙන්නා දීපු අර ඉල්ලීමේලියුම, ඒ ඉල්ලීමේලියුම ගත්තත් ඒක සම්පූර්ණම ඒ ඉල්ලීමේලියුම ඇතුලේ තියෙන්නේ
එහෙන් හදලා යොපු එකක් අසංකලවයි ගතියක් තියෙන නිසා අපි විශ්වාස කරනවා මේක මේ ආකාරයෙන් සම්මත නොවිය යුතු දෙයක් කියලා. ඒ වගේම ප්‍රතිතස්ත පනත මේ වෙනකොට බරපතල සංවාදයේ රටේ ඇවිල්ලා තියෙනවා. ත්‍රස්තවාදය නිර්වචනය කිරීමෙන් පටන් අරගෙන විශාල ප්‍රශ්න ගණනාවක් ඒකේ තියෙනවා. හැබැයි දැනට තියෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනතේ තියෙන සමහර වැරදි කීපයක් මේකේ නිවැරදි කරලා තියෙනවා. ඒක අපි පිළිගන්න ඕන. ඒ කියන්නේ විශේෂයෙන්ම අර පාපෝච්චාරණය එකඟතාවක් විදිහට ගන්න එක මේකෙන් අයින් කරලා තියෙනවා. දින 15කට සැරයක් ඕනෑම ඩිටර්නි කෙනෙක්ව නැත්නම් ඒක යටතේ අතඩංගු ඉන්න කෙනෙක්ව මැජිස්ට්‍රේට් කෙනෙක් ගාවට දාන්න නීතියෙන් ඉඩ දීලා තියෙනවා. ඒක හොඳ ඒවා. හැබැයි එහෙම කරන අතර අර පනතටත් එහා ගිය බරපතල අර්බුදයක් ඒකේ නිර්වචනය පැත්තෙන් දාලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඩිජිටල් අවකාශය කළමනාකරණය කිරීම පැත්තෙන් බරපතල අර්බුදයක් ඇති වෙන පරිදි මේකේ මේ ප්‍රතිතස්ත පනතේ ඩිජිටල් අවකාශය හා සම්බන්ධ නීති ගෙනල්ලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න නියමිතයි. අපි හිතනවා ඒක සම්බන්ධව අදාළ පාර්ශ්ව මැදිහත් වෙයි. ඒක ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මහා බැංකු පනත ගැන අපි දැනට කතා කරලා තියෙනවා. ඒක ලබන සතිය ආවොතින් ඒකේ අපේ ස්ථාවරය අපි ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ පුතුමල්ලගේ ජීඑස්ටි එකේ ජීඑල්පී නිසමත් මම නැවත වතාවක් කියන පොදු ජනකද මොනවාට කාලා කරාද මම කිව්වම නැවත වතාවක් කියන්න කියලා පොදු ජනකද මොනවාට නෑ ඉතින් මෙහෙමනේ නෛතිකව ගත්තාම පොදු ජන පෙරමුණේ තාම සභාපතිවරයා විදියට ඉන්නේ ජීඑල්පී සමත්තුමා. නමුත් එතුමා ඒ පෙරමුණේ ඔය කියන කණ්ඩායමේ දේශපාලනේ නැහැ. අපි ඉන්නේ නියම නිශ්චිතවම අපි ඉදිරිපත් කරපු දේශපාලන අදහසේ. ඉතින් ඒකෙන් එළියට ගිහිල්ලා වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වෙච්ච කණ්ඩායම තමයි ඔය මොනවා හරි කියන වැත්තේ. ඒකට එතුමා මං හිතන්නේ කිසිම පදනමකින් එතුමා ඒකත් එක්ක එකතු වෙන්නේ නැහැ. එහෙම අදහසක් නැහැ. අපි තාම පැහැදිලිව කියන්නේ අපි කණ්ඩායමක් විදිහට ඒක ගැන කිසිම එකකතාවක් නැහැ. පුද්ගලයෝ විදිහටත් ඒක ගැන එකකතාවක් නැහැ. අපි විශ්වාස කරන්නේ මේ ජාතික ආණ්ඩු සංකල්පය කියන්නේ වික්‍රමසිංහ මහත්තයාගේ ත්‍රස්ත දේශපාලනයට සීල් එකක් ගහන්න හදන වැඩසටහනක්. ඉතින් මේක එක කිසිම දේශපාලන ගමනක් අපේ කණ්ඩායමට නැහැ. හැබැයි ජනතාව කියනවා පොඩ්ඩක් කලින් තිබුණට වඩා හොඳයි. නෑ ඒ මෙහෙමනේ. දැන් ඇත්තටම ඒකත් සමහර දැන් වික්‍රමසිංහ මහත්තයා කරපු විශේෂ ආර්ථික වැඩසටහනක් නිසා වෙච්ච දෙයක් නෙමෙයිනේ. මේ අර මේ අපේ රාජපක්ෂ ආණ්ඩුට වඩා විසිරිච්ච ගතිය නොවිසිරිච්ච ගතියක් විදියට යම් දුරකට ආරක්ෂා කරගන්න එතුමාට පුළුවන් වුණා. ඒක තමයි මේ ඒක අනුව අර වෙනදා වගේම අපනයන ටික වෙනදා අපනයන ටිකමයි වෙනදා වගේම ආපු රෙවෙනිව් අපෙන් ආපු රිමිටන්ස් රෙවෙනිව් ටික එහෙම එනවා. ඉතින් ඒ වගේන් තමයි මේ වැඩසටහන් කරගෙන යන්නේ. ඊට අමතරව IMF එක මේ මෙතුමායින් ඉස්සල්ලා දාපු යෝජනාවක් ඇත්තට මේකට නොයෑම තමයි ඒ කාලේ තිබිච්ච ප්‍රශ්නේ. IMF එක සම්බන්ධව ඉස්සල්ලා දාපු එකඟතාවය තමයි තියෙන්නේ. හැබැයි ඒකත් එක්ක දාපු මේ ඉග්‍රිමෙන්ට් එක වික්‍රමසිංහ මහත්තයාක වැඩක්. අන්න ඒක හරි. මේ ඉග්‍රිමෙන්ට් එක වැරදියට තියෙන්නේ එතුමාගේ කාලේ කරපු වැඩක් විදියට. ඉතින් රට හොඳට යනවායි කියන්නේ ඇත්තටම රට ඇතුලේ තිබිච්ච අර අර්බුදජනක විසිරී යෑම නැවත නැවතිලා යම්කිසි ආකාරයකට ආර්ථික ක්‍රියාදාමයන් ඉස්සරහට යනවා. එතකොට එතුමා වෙන කිසිම දෙයක් අලුතෙන් මේකට හඳුන්වා දීමක් කරලා නැහැ. අලුත් පාරක් නැහැ. අර පාරෙම නිස්සබ්දව ඉස්සරහට යන්න බලනවා. ඒක අතරතුර වෙන වෙන අය අවශ්‍ය කරන දේවල් මෙතුමා මේ ගෙන දාමින් ඉන්නේ. ඇත්තටම IMF එක නෙගෝෂියේෂන් එක ඉතාමත්ම නරක තැනක තියෙන්නේ. ඒකෙන් අපි රටක් විදියට අපි ඉතාම යටට වැටලා තියෙනවා. ඒකේ ව්‍යුත්පන්න විදිහට එන පනත් අනපනත් දැන් එන්නේ. ඊට අමතරව මේ ප්‍රතිතස්ත පනත කවුරු කියලා කියනවාද මම දන්නේ නැහැ. මම හිතන්නේ ඉතින් එතුමාටම හිතෙන්නේ ඇති දැන් මේ වැඩ කරගෙන යන්න නම් රාජ්‍ය සේවකයාගේ ඉඳලා ජනතාව මර්ධනය කරලා යටපත් කරන්න ඕන. ඒක කරන්න එතුමාට දේශපාලන වශයෙන් පාර්ලිමේන්තු හයියක් නැහැ. ඒ නිසා මේ බෝට්ටුවේ කට්ටියට මේවා තේරෙන්නේ නැහැ. මේගොල්ලන්ගේ පිටින්ම ඒක සම්මත කරලා මුන්ටම ගහන්න ඕන කියලා හිතුවක් දන්නේ නැහැ. ඉතින් මොකක් හරි එහෙම එකක් තමයි. අනික තමයි මේ පොට්ටුවේ මේකට මේ ප්‍රතිතස්ත පනතට අත උස්සන මන්දිතුමලට මම කියන්නේ කරුණා කරලා මේ අපි ඔක්කොම රටේ පුරවැසියෝ මේ නීති අපි ඔක්කොටම බලපානවා. මන්දිතුමල හිතනවා නම් එහෙම මේ රටේ ජනතාව අත්අඩංගුවට ගන්න පුළුවන් අපිට ගෙදර ඉන්න පුළුවන් කියලා නීති හදලා. එහෙම නැහැ. අපි ඔක්කොටම බලපාන නීතියක් මේ හදන්නේ. ඒ මන්ත්‍රීවරු කරුණා කරලා තමන්ගේ ඔළුවට උඩින් විශාල පහර දීමකට අත උස්සනවා වගේ එකක් තමයි මේ කරන්නේ.
මේක කරන්න එපයි කියලා අපි පැහැදිලිව කියන මම මේ ප්‍රතිදස්ත පන්ට ගැන විතරයි කිව්වේ. ඒ වගේම මේ ඉතුරු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සඳහන් කරලා තිබුණා මේ නිදහස ලැබෙද්දී හොඳ සමාජ දර්ශකවල සිටි ලංකාව මේ වසර 75කට පස්සේ අසාර්ථක රාජ්‍යයක් වෙලා කියලා. ඉතින් ඒ 75න් 35ක් විතර එතුමියගේ පියායි එතුමියගේ මවයි එතුමියයිනේ පාලනය කරුවේ. ඉතින් පුදුම කතාවක් නේද? වසර 75න් 30ක් විතර පාලනය කරුවේ 35ක් විතර එතුමියගේ මවයි පියායි එතුමියයි. එතුමිය 10යි මව 10යි 20යි පියා 4යි 24යි. ඉතින් මොකද්ද මේ කියන්නේ? ඉතින් එහෙනම් ඉතින් අපිට වැරදුනා කියලා කියන්නේ. මොකද්ද මේ කියන ගොන් කතාව? ඉතින් ඇත්තටම මේ රටේ 75 ඉඳලා විසා අවුරුදු පහුගිය අවුරුදු 75ට විසාර ප්‍රශ්නයක් වෙලා තියෙනවා තමයි. ඒ ප්‍රශ්නේ භාගික අයිතිකාරයෝ තමයි ඔය කතා කරන්නේ. එතුමිය දැන් ඇවිල්ලා එළියට ඇවිල්ලා මේ නිකම්ම නිකන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය නෙමෙයිනේ. ඉතින් එතුමිය මේ රටේ ජනාධිපති විදියට අවුරුදු 11ක් හිටියා. එතුමියගේ මව මේ රටේ අගමැතිණිය විදියට අවුරුදු 12ක් හිටියා. එතුමියගේ පියා මේ රටේ අගමැති විදියට අවුරුදු 4ක් හිටියා. ඉතින් මේ 75න් ඒ කෑල්ල අදාළ නැද්ද එතකොට? ඒ කෑල්ල ඔක්කොම හරි අනිත් කෑල්ල වැරදිද? මේ නිකන් විකාර කතානේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.